ශ්‍රීලංකා පොලිසිය 152 පොලිස් දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්සුරුවේ බම්බලපිටිය පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. මෙවස්ථාවට නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු දිවයිනේ සියලු පොලිස් නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියා. පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකාය විසින් ඉදිරිපත් කළ සංදර්ශන ඇතුළු අංග රැසකින් උත්සවය වර්ණවත් වුණා. අද ආයෝජකයන් පළමුවෙන්ම බලන්නේ නීතිය ක්‍රියාත්මක වෙනවද, ස්ථාවරභාවයක් තියෙනවද කියලා. රටක ස්ථාවරභාවයක් නැත්නම්, නීතියක් නැත්නම් ඒ රටේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපේ අවධානය අද යොමු වෙලා තියෙන්නේ මේ රටේ ස්ථාවරභාවය නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියත් විශේෂ සේවා බලකායත් ශක්තිමත් කරන්න. තවත් උසස් වීම් දෙන්න තියෙනවා. තවත් ප්‍රශ්න කීපයක් තිබෙනවා. අදාළ නිලධාරීන් කැඳවලා පොලිස් කොමිසමේ සභාපති එක්ක සාකච්ඡා කළා. මේ ඉතුරු ප්‍රශ්නත් විගහට විසඳන්ට ක්‍රියාත්මක කරන්නට කියලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ? පොලිසියේ වාර්තාව දිහා බැලුවම 2017 දී අපරාධ 35,971 වාර්තා වුණේ, එයින් 79%ක් විසඳුවා. ඒකට ඔබ සියලු දෙනාටම මම ස්තුති කරන්න කැමතියි. හදිසි ප්‍රතිචාර ඒකකයක් සෑම පොලිස් කොට්ටාසයකම පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන අතරේ මේ මුල් පියවර හැටියට පළමු කණ්ඩායම් 25 වෙනුවෙන් මේ වෙනකොට අවශ්‍ය යටිතල පහසුකම් සහ නිලධාරීන්ගේ ප්‍රමාණයන් තෝරා ගැනීම සහ අවශ්‍ය පුහුණු සැලසුම් කටයුතු මේ දිනවල කරමින් පවතිනවා. ERT ඒකකය එනම සංනිවේදන මාර්ගයක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර වහාම අපරාධයක් හෝ වෙනත් සිදුවීමක් ආපදාවක් වුණු තැනකට අදාළ ස්ථානයට පැමිණීම සහ ක්‍රියාකාරීත්වයේ බලාපොරොත්තු වෙනවා. මේ අතර පොලිස් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරයාට හා විෂයභාර අමාත්‍යවරුන්ට තිරණ පිරිනැමීමද මෙහිදී සිදු වුණා. පොලිස් දින සැමරුම වෙනුවෙන් විශේෂ සර්ව ආගමික වතාවක්ද අද පෙරවරුවේ සිදු කෙරුණා. බෞද්ධාගමික වතාවත් අද උදෑසන සිදු කෙරුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී. මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. හින්දු ආගමික වතාවත් සිදු කෙරුණේ බම්බලපිටියේ ශ්‍රී කදිරේෂන් කෝවිලේදී. මේ අතර බම්බලපිටියේ ශාන්ත මේරියස් දේවස්ථානයේදී ක්‍රිස්තියානි ආගමික වතාවත් සිදු කෙරුණා.